සුබ දවසක් ඉති YouTube channel එක නර්මන සියලු දෙනාටම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ සුවිශේෂී ස්ථානයක් වෙන රුවන්වැලි සෑය පිළිබඳව විශේෂයෙන්ම රුවන්වැලි සෑය කියන්නේ පරිවාර නම් 16කින් හඳුන්වන රත්නමාලි සෑය මහා සෑය වගේ පරිවාර නම් 16කින් හඳුන්වන ස්ථානයක් විශේෂයෙන්ම මේ පිළිබඳව ප්‍රකට වගේම අප්‍රකට කරුණු පිළිබඳව මේ වීඩියෝ තුලින් ගවේෂණය කරනවා ඉතින් වීඩියෝ එක ඉදිරියටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා ඉතින් මේ පිළිබඳව කතා කරද්දී අපි විශේෂයෙන්ම මේ රුවන්වැල් සෑය කියන්නේ කුමන විදියේ ශාසනික සහ අපිට ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක්ද කියන කරුණු පිළිබඳව අපි විමසා බලන්න ඕනේ විශේෂයෙන්ම මේ ශාසන ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන පරිදි බ්‍රහ්ම ලෝකයේ ඉදිවිලා තියෙනවා සලුමිනි සෑය ඒ වගේම දිව්‍ය ලෝකයේ ඉදිවිලා තියෙනවා සිලුමිනි සෑය ඒ වගේම මනුෂ්‍ය ලෝකයේ ඉදිවිලා තියෙන මහා සෑය තමයි මේ රුවන්වැලි මහා සෑය කියන්නේ ඉතින් මේ රුවන්වැලි මහා සෑයට අපි දන්නවා අශ්වදෘෂ්‍ය මහා සෑය කියලා කියනවා විශේෂයෙන්ම ඒකෙන් අදහස් කරන්නේ මේ ලෝකයේ කිසිම දෙයකට සමකල නොහැකි යන ඉතින් මේ මහසෑයේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා තමයි තැන්පත් කරලා තිබෙන්නේ විශේෂයෙන්ම මේ ස්ථානයේ බුදුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් පමණ වැඩ ඉන්න බවට තමයි ශාසන ඉතිහාසය සහ වංශ කතාවල සඳහන් වෙන්නේ ශාසන ඉතිහාසය පිළිබඳව සඳහන් වන කෘතීන්වල දැක්වෙන පරිදි බුදුන් වහන්සේ තිරණවන්න පාන්න කලින් උන්වහන්සේ තමන් වහන්සේගේ බුද්ධ ඥානය මෙහෙවලා බලලා තිබෙනවා උන්වහන්සේගේ ශාසනයේදී ඉතින් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බුද්ධ අධිෂ්ඨානයක් කරගෙන තිබෙනවා උන්වහන්සේගේ තිරණුවන් පෑමෙන් පසු ධාතුන් වහන්සේලා පිහිටන්න ඕනේ ආකාරය පිළිබඳව ඉතින් උන්වහන්සේගේ මේ බුද්ධ අධිෂ්ඨානයෙන් පස්සේ මේ ධාතුන් වහන්සේලා ප්‍රධාන වශයෙන් ප්‍රධාන ධාතුන් වහන්සේලා හත් නමක්ව ඇතුළුව ඉතුරු ධාතුන් වහන්සේලා අබසහල් කඩසහල් මුන්සහල් ප්‍රමාණවලට විසිරෙන්නටයි කියලා බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ අධිෂ්ඨානයක් සිදු කරපු බවට ශාසන ඉතිහාසයේ සඳහන් වෙලා තිබෙනවා. මෙන්න මේ කියන කරුණු වලට අනුව ප්‍රධාන ධාතුන් වහන්සේලා හත් නම හැරුණකොට අනිකුත් ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8ක් පමණ තිබෙන බව තමයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඒ වගේම මේ ද්‍රෝණ 8න් සම්පූර්ණයෙන්ම එක් ද්‍රෝණයක්ම මුළුමනින්ම නිදන් කරලා තමයි මේ උතුම් මහසෑය ඉදි කරලා තිබෙන්නේ. එහෙම නැත්නම් මේ රුවන්වැලි මහසෑය ඉදි කරලා තිබෙන්නේ. අපි දන්නවා ලංකාවට බුදුරජාණන් වහන්සේ තෙවරක් වැඩම කරපු බවට. ඉතින් තුන්වෙනි අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරද්දී මේ ස්ථානයේ 500ක් මහරහතන් වහන්සේලා සමග සමාධි සෝයෙන් වැඩ සිටපු බවට ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් මේ කරුණ අප්‍රකට කරුණක්. මේ කරුණ පිළිබඳව ලංකාවේ සහ මේ ස්ථානයේ වන්දනාමාන කරන්න සහ පුදු පූජා පවත්වන්න එන බහුතරයක් දෙනා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ කරුණත් මේ වීඩියෝ එකට ඇතුළත් කරනවා. ඒ වගේම මේ ස්ථානයේ බුදුරජාණන් වහන්සේ වැඩම කරා කියන්න තිබෙන සාධක පිළිබඳව ඔබට ඉදිරියේදී වීඩියෝ තුලින් නරඹන්න පුළුවන්. වීඩියෝ මෙතනින් අවසන් වෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ දෙවෙනි කොටසදී අපි කතා කරනවා මෙහි නිදන් වස්තුන් පිළිබඳව. ඒ වගේම මේ ස්ථානය ඉදිකිරීම සම්බන්ධයෙන් සහ මේ ස්ථානයේ තිබෙන තවත් සුවිශේෂී වැදගත්කම් පිළිබඳව ඉතින් ඔබ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරගන්න. මොකද මෙහි වැදගත් වීඩියෝ මේ රුවන්වැලි සෑය පිළිබඳව වැදගත් වීඩියෝ කීපයක් තවත් ඉදිරියට එන්න තිබෙනවා.